සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයේ සුන්දරත්වය භුක්ති විඳින්න ඔබට මට දෙවියන් වහන්සේ යහපත් කාල පරිච්ඡේදයන් හදලා දෙනවා. එහෙස මේ යහපත් කාල පරිච්ඡේදය හදලා දුන්නම ඒ හදලා දුන්න ඒ කාල පරිච්ඡේදය ඔබගේ දෑතින් ස්වාමින් වහන්සේගෙන් අරගත්තොත් ඔබට පුළුවන් වෙනවා එදාට ඒ දුන්න කාල පරිච්ඡේදයේ තුල ඔබේ ජීවිතේ ඉහළට ඉහළට ඔසවා ගන්නට. තථාරික කාලයත් ඒ වගේ තමයි. ඒ නිසා රත්නන් අම්මේ තාත්තේ පුතේ දුවේ උපදේශකයවත් සිරාක් පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ මෙහෙම කියනවා. සමිඳුන්හට ගරුබිය පාන්නා උන්වහන්සේගේ ගුරුකම් අසන්නේය. අම්මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඔබේ මගේ ජීවිතේ කුංචි ලැබියාවක් තියෙනවා. මොකද ඔබට මට මේ ජීවිතේ අයිති නැති නිසා ඔබේ මගේ මේ ආත්මයේ නැමේ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබට මට දීලා තියෙන නිසා ඔබට මට මේ ඉබේටම ස්වභාවිකවම කුංචි ලැබියාවක් සැබදියාවක් තියෙනවා මේ දෙවියන් වහන්සේ කියන මේ මහා ආදරයට. ඒ නිසා රත්නන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයේ යුතුයකමක් තමයි ඔබව මාව මවපු ස්වාමින් වහන්සේගේ කටහඬට ඔබේ මගේ ජීවිතය ටියුන් කර ගැනීම. ගොඩක් වෙලාවට ඒක නැති වෙලා ගියා. ඇයි? අම්මගේ කටහඬට ටියුන් වෙලා නැහැ. තාත්තගේ කටහඬට ටියුන් වෙලා නැහැ. එනස තාත්තගේ කටහඬ ඇහෙන්නේ නැහැ, අම්මගේ කටහඬ ඇහෙන්නේ නැහැ. දැන් මොනවද මේ වුනේ? purposely අම්මා අඬ ගහනකොට අම්මා ඇහුන්නේ නැහැ වගේ ඉන්න පටන් ගන්නවා. තාත්තා කතා කරනකොට ඇහුන්නේ නැහැ වගේ ඉන්න පටන් ගන්නවා. wife කතා කරනකොට ඇහුන්නේ නැහැ වගේ ඉන්න පටන් ගන්නවා. husband කතා කරනකොටත් ඇහුන්නේ නැහැ වගේ ඉන්න පටන් ගන්නවා. එතන මේ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මේ සිග්නල් එක ඔබේ මොළයට යනවා. ඊට පස්සේ ගියාට පස්සේ ඒ වොයිස් එක ඔබේ දෙසවන් වලට ඇතුල් වෙන්නේ නැතුව යනවා, ස්ටෝ වෙන්නේ නැහැ. දැන් මේකම තමයි පන්ති කාමරේ වෙන්නේ. ගුරුවරයා උගන්වන දෙයට අකමැති කියලා යම්කිසි කෙනෙක් කිව්ව වෙලාවෙ ඉඳලා ගුරුවරයා උගන්වන කිසිම දෙයක් මතකයට යන්නේ නැහැ. මේ ගුරුවරයාට මම කැමති නැහැයි කියලා කියපු වෙලාවෙ ඉඳලා ඔහු මොනතරම් ආදරවන්ත ඔය සබ්ජෙක්ට් මැටර් එක ගැන්නුවත් ඒක ඔබට උකහා ගන්න බැරුව යනවා. ඒ නිසා රත්න නම්මේ තාත්තේ පුතේ දුවේ මේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්නා උන්වහන්සේගේ ගුරුහරුකම් අසන්නේය. එහෙනම් මොකද්ද කරන්නට ඕනේ? ඔබේ තාත්තට, ඔබේ අම්මට, ඔබේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට ගෞරවය කරන්න. ගෞරවය කරපුවාම තමයි ඕනෑම කෙනෙක්ගේ කටහඬ ඇහෙන්න දැනෙන්න පටන් ගන්න. අද එතන තමයි අපිව අතහැරුණේ. මේ රෙස්පෙක්ට් කියන දේ නැතුව ගියා. අද හැල්ලුවට ලක් කරනවා. හැම වෙලාවෙම විවේචනාත්මකව බලන්නේ, හැම වෙලාවෙම ක්‍රිටිකලි බලන්නේ, හැම මොහොතකදීම අනිත් කෙනාව හැල්ලුවට ලක් කරන්නයි බලන්නේ, හැම මොහොතකම සැකයකින් බලන්නේ. ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ මොකද වෙන්නේ? ටික දවසක් වෙනකොට අර කටහඬට හුරු වෙන්නේ නැතුව යනවා. ඒ ස්පර්ශය දැනෙන්නේ නැතුව යනවා. ඒ ගුරුහරුකම් ටික දවසක් යනකොට අමතක වෙලා යනවා. යහපතට ජීවත් වෙන්න ඕන අපි අයහපත තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේට බද්ධ වෙලා සතුටෙන් ජීවත් වෙන්න ඕන අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දුක් විඳින්න පටන් ගන්නවා. එහෙනම් දෙවියන් වහන්සේට ගෞරවය කරලා බලන්න. එදාට දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන දේ ඇහිවි දැනේවි. ඒ විතරක් නෙමේ, ජීවිත වෙනස් වීමකට පරිවර්තනය වේවි. එනවම් ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්න කියලා. පරිශුද්ධ ස්වාමිනී,
මේ අපි හැම කෙනෙකුටම ඔබ වහන්සේට ගෞරවය කරන්න අපිව ආශිර්වාද කරන්න. ඒ ගෞරවයේ තුල ඔබ වහන්සේගේ ගුරුහරුකම් අපේ ජීවිතවලට අයිති කරගන්නට අප සීළු දෙනවම අභිෂේක කරන්න. කිසිම දවසකදී ඇද වැටෙන්නට ලැජ්ජාවට පත්වෙන්නේ නොදී නොමග යන්න ඉඩ නොදී ඔබ වහන්සේ හරි දිසාව තුල අපගේ ජීවිතයන් රැගෙන යන්න. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා. Amen.